I want to take එහෙනම් මේ මම සාකච්ඡා කරන්න හදන්නේ පස්වෙනි ප්‍රශ්නේ. ජෙනරල් IT ගිය අවුරුද්දේ පේපර් එකේ පස්වෙනි රචනා ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්න හදන්නේ. මේක සාකච්ඡා කරනකොට පුතාලා හිටියේ කීප දෙනෙක් විතරයි. ඒකින් තමයි මම හිතුවේ අද දවසේ මේ ප්‍රශ්නේ නැවත සාකච්ඡා කරලා ඔයගලන්ට රෙකෝඩ් කරලා මේ විදිහට එවන්න. ප්‍රශ්නේ හොඳට කියවමු අපි එකතු වෙලා. හේවගේ ඇසෝෂියේට් කියන්නේ විශාල ජාත්‍යන්තර සමාගමක්. මේ විශාල කියන වචනේ දීලා තියෙන්නේ පෙන්නන්න මේ ආයතනයේ විශාලයි. දැන් මේ ඉදිරි ප්‍රශ්නේ හොඳට බලාගෙන යනකොට අපිට හොඳට මේක ගැන අවබෝධයක් එනවා. මම හිතන්නේ අපි දැන් මේ අපි කියමුකෝ මෙහෙම දැන් ඔය විභාග කරන මොහොත කියන්නකෝ, විභාග කරන වෙලාවේ මේ වගේ ලොකු ඡේදයක් එක්ක අපි කියන ලොකු අපි සිද්ධියක් දෙනවනේ. ඒ සිද්ධියත් එක්ක ප්‍රශ්න යනකොට මුලින්ම අපි කරන්න ඕනේ ප්‍රශ්න කියවන්න. මොකද අපිට කොහොමත් සිද්ධිය කියවන්න ඕනේ, ආයේ ප්‍රශ්න කියවන්න ඕනේ, ආයේ සිද්ධිය කියවලා ඒ ඇසුරෙන් තමයි උත්තර දෙන්න වෙන්නේ. එතකොට අපි සාමාන්යයෙන් මේ වගේ එකක් කියවනකොට මේ ප්‍රශ්නේ අපි දැන් අලුත්ම ප්‍රශ්නයක් නේ, ඔයා විභාගයට ඉඳගත්ත ගමන්ම හම්බෙන ප්‍රශ්න. එතකොට ඔයාට අලුත් මේක. දැන් මේ කලින් කරපු ප්‍රශ්නයක් නෙවෙයිනේ. එහෙනම් අපි මුලින්ම බලන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද අහන්නේ. ඉහත සඳහන් කළ රැස්වීම් පැව දැන් මෙතන මොකක් හරි එහෙනම් රැස්වීම් කතාවක් ඇති. සුදුසු මෙවලමක් යෝජනා කරන්න. මේ අහන්නේ ඔයාට දැන් මේ වෙලාවෙත් මම මේ Zoom meeting එකක් අරන් මේ රෙකෝඩ් කරන්න පුතේ. එතකොට ඒ විදිහට මොනවා හරි රැස්වීමක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට තේරෙනවා ඔබ යෝජනා කරන මෙවලම මෙවලමෙහි උපකාරක විශේෂාංග දැක්වීම. දැන් උදාහරණයක් ගත්තොත් මෙම ප්‍රශ්නේ දැන් වාට වැටහෙන්න ඕනේ මේ කියන්නේ මේ අන්තර්ජාල හරහා සම්මන්ත්‍රණ පැවැත්වීම. ඒ කියන්නේ මේ පාඩම එන්නේ ඉන්ටර්නෙට් ඊමේල් භාවිතා කිරීම වගේම අන්තර්ජාලය භාවිතා කරලා අපි කොහොමද සම්මන්ත්‍රණ පවත්වන්නේ, රැස්වීම් පවත්වන්නේ කියන එක. එහෙනම් දැන් යමු ප්‍රශ්නෙට. දැන් ප්‍රශ්නේ ගැන අදහසක් ආවා. දෙවෙනි ප්‍රශ්නෙත් ආපහු කියවන්න පුළුවන් ඕන නම් ඉලෙක්ට්‍රොනික ලේඛන ආරක්ෂා සහිත යවන ක්‍රම. ඒ කියන්නේ දැන් ඔයකෙන් තේරෙන්නේ මෙහෙම කළා පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා ඇති, රැස්වීමක් ඇති. ඒ රැස්වීමෙදී මෙන්න මේ වටින ඩොකියුමන්ට් මේ හැමෝම අතර බෙදාගන්නේ කොහොමද? දැන් යමු ප්‍රශ්නේ කියවන්න. හේවගේ ඇසෝෂියේට් යනු විශාල ජාත්‍යන්තර සමාගම් සඳහා සුදුසුකම් සපයන මෘදුකාංග සංවර්ධන සමාගමක්. ලොකු ආයතනයක්. එහෙනම් ඔවුන් පද්ධති සංවර්ධන පැවරුමක් බාර ගන්නා විට ඔවුන්ගේ සේවාදායකයන්ගේ සංවිධානයේ විවිධ පුද්ගලයන් සමග අඛණ්ඩ සම්බන්ධතා පවත්වා ගත යුතුය. මෙම සම්බන්ධතා පුද්ගල කියන්නේ පුද්ගලයෝ පුද්ගලයෝ තනි තනියෙන් ඔහොම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා කණ්ඩායම්, මේ වගේ කුඩා කණ්ඩායම් තියෙන්න පුළුවන්. ඒ වගේම විශාල කණ්ඩායමක්, ඔන්න ගොඩා කණ්ඩායමක පුහුණු තියෙන්න පුළුවන්. මේ වගේ විශාල කණ්ඩායමක් එක්ක පුහුණු තියෙන්න පුළුවන්. දැන් මේ වගේ තනි තනි දැන් අපි ගත්තොත් දෙන්නේ අතර සම්බන්ධ පණිවිඩ හුවමාරු කරගන්න වෙනවා. එහෙම නැත්නම් කුඩා කණ්ඩායම්, එහෙම නැත්නම් විශාල කණ්ඩායම් හරහා යන්න පුළුවන්. එතකොට දැන් මේ වෙනකොටත් මගේ පුතාලා Zoom වගේ වීඩියෝ කොන්ෆරන්ස් නැත්නම් අපි කියමු ඔන්ලයින් හරහා ඉගෙනගෙන තියෙනවා පන්තිවලදී සම්මන්ත්‍රණ වලට සම්බන්ධ වෙලා ඇති. එතකොට ඔයා විතරක් නෙවෙයිනේ පොඩා කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා මීටින්ස් තියෙන අවස්ථා දැකලා තියෙනවා මීට කලින්. මේ තියෙන්නේ රැස්වීම් මෙන්ම විශාල කණ්ඩායම් පුහුණු විය හැකි. ඒ කියන්නේ තනි තනි ඒවා තියෙනවා. ඒ වගේම කුඩා කණ්ඩායම් තියෙනවා. ඒ වගේම විශාල කණ්ඩායම් තියෙනවා. පද්ධති සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී සමාගම බොහෝ විද්‍යුත් ලේඛන සංවර්ධකයන් කරන අතර ඒවා සාමාන්‍යයෙන් රහසිගත. ඒ කියන්නේ මේවා රහසිගතව කොහොමද මේ පණිවිඩ යවන්නේ? ලක් එකක් ඔන්න මන් දානවා. පරිස්සම් කරන්නේ කොහොමද කියලා බලන්න. විමලේඛන සේවාදායකයන්ට ආරක්ෂිත ආකාරයෙන් යවන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක කිරීමේ අධ්‍යයනයේදී පරිශීලකයා නාම, මුරපද,
වැඩි සමහර රහස්‍ය තොරතුරුද ආරක්ෂිතව හුවමාරු කරගන්න වෙනවා. මේ හේමගේ ඇසෝෂියේට් මේ සියලු සංනිවේදනයන් කිසිදු භෞතික සම්බන්ධතාවකින් තොරව මාර්ගගත කරේ සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ නැහැ. දැන් මේ දෙන්න ඇවිල්ලා මේසයක් ගාව ඉඳගෙන හම්බ වෙනවා නෙවෙයි පුතේ, මෙහෙම නෙවෙයි. කෙලින්ම ඔන්ලයින් සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා. මෙයා මෙතනින් සම්බන්ධ වෙලා කොහොම තමයි වැඩ කරන්න වෙන්නේ. දැන් අහනවා, ඉහත සඳහන් කළ රැස්වීම් පැවැත්වීමට සුදුසු මෙවල මකට මතක් වෙන්න ටක් ගාලා Zoom වෙන්න ඇති නේද, Teams වෙන්න ඇති. අන්න යෝජනා කරන්න එකක් කිව්වම ඇති, ඒකේ තිබෙන විශේෂාංග මොනවද පුතේ? අපිට විශේෂාංග විදිහට මේ මේ මේකෙදි අපිට පුළුවන් මේ බලන්න, අපිට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්, මේ වගේ අඳින්න පුළුවන්, මම මේ චිත්‍ර අඳින්නේ අඳින්න පුළුවන්. ඒ වගේම බ්‍රේක් අවුට් රූම්ස් කියලා තියෙනවා පුතේ, මෙහෙම කාමර වලට වෙන වෙනම දාලා වෙන වෙනම ඩිස්කෂන් යන්න පුළුවන්. අපි බලමු කොහොමද අහන්නේ කියලා. අපි වට උත්තර ටික සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්න. හොඳයි, පළවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ ඒ වගේ එකක්. මේ රූප සටහන් බලන මේ ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නව පේනව නේද? හරි. ඒ වගේම ඔන්න බලන්න උදාහරණ උත්තරේ ලකුණු ලකුණු 10ක ලොකු ප්‍රශ්නයක්. ලකුණු හතරක් ගන්න පුළුවන් ඔයා Zoom කියලා කිව්වනම් ලකුණු හතරක් ගන්න. ඕනෑම මෙවලමක් සඳහා ලකුණු හතරයි. ඉතින් ලොකු ලකුණු ප්‍රමාණයක් Zoom කිව්වත් ගන්න පුළුවන්, Meet කිව්වත් ගන්න පුළුවන්, Teams කිව්වත් ගන්න පුළුවන්. දැන් එක් පහසුකමකට ලකුණු දෙක බැගින් පහසුකම් තුනක් සඳහා ලකුණු හයයි. පළවෙනි එක තමයි තිරය පෙන්වන්න පුළුවන්, බෙදා ගන්න පුළුවන්, ස්ක්‍රීන් ෂෙයාරින්. පටිගත කරන්න දැන් මම මේ වෙලාවෙ කරන්නේ පුතේ පටිගත කරන. ඒ වගේම ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරන්න, චැට් කරන්න පුතේ මේක අස්සේ චැට් කරන්න පුළුවන්, ඡන්ද විමසන්න පුළුවන්. හා කවුද කැමති අත උස්සන්න කියලා කියන අනේ පුතා, මේවා ඔයාලා දන්න දේවල් රයිට්, ඔයාලා දන්නම දේවල් මේවා. බ්‍රේක් අවුට් රූම්ස් මේවා ඇත්තටම අපි එක්ස්පීරියන්ස් දැන් GIT එක්සෑම් එක අමාරු නෑ, අපිට වෙනම උගෙන ගන්න ඕනේ. අපි මේ සාමාන්‍ය දැනීමෙන් අපේ තියෙන සාමාන්‍ය දැනීමෙන් මේක ලියන්න පුළුවන්. හරි, දැන් බලන්නකො, දැන් ඔය විශේෂාංග ටික ලියාගත්තු ඔයාට ලකුණු 10. බලන්න මේ ටික ඔයා ලේසියෙන්ම කරන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක බලනකොට ඔයාට මේ වීඩියෝ එක මෙතන නතර කරලා අවශ්‍ය ටික ලියා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ තියෙන්නේ ඔය කියන මෙවලම් ටික Zoom තියෙනවා මේ දැක්ක නේද, right, Teams තියෙනවා, Meet තියෙනවා නේද. ඊළඟට දෙවනි ප්‍රශ්නේ හොඳට කියවන්න, ඉලෙක්ට්‍රොනික ලේඛන ආරක්ෂිතව යවන ක්‍රම මොනවද? ලකුණු 9යි. මුරපද යෙදූ ලේඛන, ඔයා දන්නවා සමහර ඩොකියුමන්ට්ස් අපි සේව් කරනකොට අපිට ලොක් කරන්න පුළුවන්. කොහොමද? පාස්වර්ඩ් දාලා, පාස්වර්ඩ් දාලා දාන්න. පාස්වර්ඩ් එකක් කියන්නේ වෙන කෙනෙකුට ගෙස් කරගන්න බැරි වෙන, සැක කරන්න බැරි වෙන, අපි රහසිගතව දාන පොඩි පදයක් නේ පාස්වර්ඩ්. දැන් මේ මුරපද පාස්වර්ඩ් කියන්නේ මුරපද. ඒතරට මුරපදයක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාට গুপ্ত කේතනය කරන්න පුළුවන්. গুপ্ত කේතනය කියන්නේ කියවන්න බැරි ආකාරයට පරිවර්තනය කරලා යවන. එතකොට අනෙක් පාර්ශවයට පුළුවන් මේක කියෝ ගන්න. උදාහරණයක් පොඩි පණිවිඩයක් අපි යවනවා කියලා හිතන්න. ඒ පණිවිඩේ අපි කියමුකෝ අපි යවනවා කිසියම් පණිවිඩයක් මගේ යාළුවෙකුට. මෙන්න මං ඉන්නවා මෙතන, මෙන්න මගේ යාළුවා ඉන්නේ. එතකොට මේ පණිවිඩේ මම යවන්නේ, මං කියනවා I like you. මමට කැමතියි කියලා. හැබැයි ඒ පණිවිඩේ මැද ඉඳන් කවුරු හරි විකෘති කරලා I hate you කියලා වෙනස් කරන්න පුළුවන් මේ පණිවිඩේ. එහෙම වෙනවට අපි මේ පණිවිඩේ වෙනස් කරලා කියව ගන්න බැරි විදිහට වෙනස් කරලා යවමු. right? දැන් අපි එහෙම කරන්නයි හදන්නේ. එතකොට අපිට මේ I like you කියන එක මේ අතර ලියන්න පුළුවන්, අයියා කර like you කියලා ලියන්න පුළුවන්. ඒක මේ අතට ආපහු ලියන්නත් පුළුවන්. මෙවන් I Y L O හොයා ගන්න බැරි වෙන හදන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ গুপ্ত කේතනය කියලා කියන්නේ.
ඒ වගේම ඔයාලට මතක ඇති පුතා අපේ රටේ එක කාලයක ඉන්ටර්නෙට් එහෙම ෆේස්බුක් යන ඒවා සෝෂල් මීඩියා යන ඒවා බ්ලොක් කරා. ඒ වෙලාවේ මතක ඇති ගොඩක් අය මේ VPN පාවිච්චි කළා, මේ ඔය සෝෂල් මීඩියා භාවිත කරා. අන්න VPN භාවිත කිරීමත් රහසිගතව අපිට යවන්න පුළුවන් ක්‍රමයක්. Right? ඉතින් අපිට එහෙම නැත්නම් අපිට කුරිය කරන්න පුළුවන් ආරක්ෂිත. ඒකත් වෙනම ක්‍රමයක්. ඒ කියන්නේ මාර්ග අපගත ක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිත වළාකුළු පරිගණක කියන්නේ cloud computing හරහා සේවාව ලබා ගන්න පුළුවන්. හොඳයි. ලකුණු 9ක් ලැබෙනවා මේ ටික ලියුම්. අන්තිම කොටස පරිශීලක නාම සහ මුරපද වැනි තොරතුරු ආරක්ෂාකාරීව වගේම ඉක්මනින් යවන්න පුළුවන් ක්‍රම මොනවද කියලා පුතාගෙන් අහන. මොනවද ක්‍රම? මොනවද ක්‍රම? හරි. ක්‍රම තමයි ආරක්ෂාකාරීව යවන්න පුළුවන් වාට මෙයාට පුළුවන් මෙයාට තව කෙනෙකුට යවන එක කටින් කියන්න පුළුවන්. මෙන්න මේකයි කියලා කියන්න පුළුවන්. වාචික පණිවිඩයක් ඇතුළත් දෙන්න පුළුවන්. කෙටි පණිවිඩයක් SMS එකක් යන්න පුළුවන්. WhatsApp වලින් යවන්න පුළුවන්. ඒ වගේම මුරපද සුරක්ෂිතාගාර හරහා පුළුවන්. ඔන්න ඔයාගේ ලකුණු 6 ගන්න පුළුවන්. ඒ ක්‍රමයකට ලකුණු 3. බොහොම ලේසි ප්‍රශ්නයක්. ඉතින් ඔයාට ඔය විදිහට ඔයාගේ ලකුණු එකතු කර ගන්න පුළුවන්. අපි සාකච්ඡා කළා ඉවර කරේ මේ මගේ 5 වෙනි ප්‍රශ්නේ.